අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිඩම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල යලි කොවිඩ් පැතිර යාමේ අවධානම වැඩි ඉක්මනින්ම එන්නත්කරණයට යොමු වන්න ජනපති රනිල් ජනතාවගෙන් ඉල්ලයි කොවිඩ් රෝගීන් තවදුරටත් ඉහළට අද දිනට මරණ 7ක් මහා වැස්සෙන් මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම් අයහපත් කාලගුණෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට අතුරුදන් වූ පුද්ගලයන් ගණනත් 5 දක්වා ඉහළයයි අතින් ගිලිහි ගිය ජීවිත ඉදිරි දින තුනේදීත් පරිස්සම් වෙන්න ආපදා ක්‍රමනාකරණ ඒකකයේ ජනතාවට කියයි විපතට පත් වූවන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවෙන් මෙහෙයුම් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව ගැන දැඩි විමසිල්ලෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්න නීතිචයින් නැති වෙයි ලලිත් කුග නඩුවට අදාළව ගෝඨාභයට නොතීසි පාර්ලිමේන්තුවේ බලය පොහට්ටුවට තියෙද්දී තනි ආසනේ මාන්ත්‍රීව ජනපති කරද්දී හදිසි නීතිය සම්මත කරගනිද්දී තව මොන සර්වපාක්ෂික කතාද අද ටෙලිවැකියෙන් නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරිය හෙට පෙරහුරුව අද තෙල් නැවක් පේන තෙක්මානික නැහැ ආපු නැවට ගෙවා ගන්න ඩොලර් නැහැ ශ්‍රී ලංකාවේ රන් සිහිනේට යුපුන් ළඟා වෙයි ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත කොවිඩ් අවදානම යලි ඉහළ යමින් පවතින බැවින් එන්නත් කරණයට යොමු වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා ඒ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව යලිත් වැඩි වෙනවා අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731කුත් කොවිඩ් මරණ 26ක් තිබුණා මැයි මාසයේ රෝගීන් සංඛ්‍යාව 472කට අඩු වුණා මරණ 13යි ජූනි මාසයේ කොවිඩ් රෝගීන් 283යි මරණ 3යි නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් යලිත් වැඩි වෙලා තියෙනවා 1616කට මරණ 35 මේ මරණ 35න් 28ක් සිදු වුණේ ජූලි 18 වෙනිදාන් පස්සේ මේ දිහා බැලුවහම තවත් එක කරුණක් තිබෙනවා විශේෂයෙන්ම කොවිඩ් එන්නත දීම ගැන පළවෙනි වටේදී මිලියන 17ක් කොවිඩ් එන්නත් ලබා ගත් දෙවනි වටේ එක මිලියන 14කට අඩු වුණා තුන්වෙනි වටේ කොවිඩ් එන්නත ලබාගෙන තියෙන්නේ මිලියන 8යි හතරවෙනි එන්නත ලබාගෙන තියෙන්නේ 22623 එහෙනම් තුන්වෙනි වතාවෙත් හතරවෙනි වතාවෙත් එන්නත් ගත්ත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඒ නිසා එන්නත් ගන්න එක යලිත් වැඩි කරන්න තිබෙනවා දැනට ලංකාවේ තියෙනවා එන්නත් තව මිලියන 8ක් ඒක ඔක්තෝබර් මාසෙ වෙනකන් අපිට යොදවන්න පුළුවන් මේ මිලියන 8ම අපිට ඔක්තෝබර් මාසෙදී අවසන් කරන්න බැරි වෙනවා ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදු වෙනවා මේ එන්නත් ගෙනාවේ ඔබ වෙනුවේ ඒ නිසා දැම්මම විශේෂයෙන්ම එන්නත් ලබා ගන්න කියලා හැම එක්කෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ තවත් උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව ක්‍රියා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත ගන්න ප්‍රමාණය වැඩි කරන්නට ක්‍රියා කරගෙන යනවා. කරුණා කළා මේ අවස්ථාවේදී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රටට යලිත් කොවිඩ් වසංගතයෙන්ට අවස්ථාවක් දෙන්න එපා. ඔමික්‍රෝන් BA5 වෛරසය හමුවේ රෝගී මරණ ඉහළ යාමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක පවසනවා. අද දිනය තුල පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 7ක්. ඔමික්‍රෝන් BA5 උපප්‍රභේදය රට පුරා පැතිර යාමත් සමග දෛනික කොවිඩ් රෝගීන්ගේ හා මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද දිනේදීත් කොවිඩ් ආසාදිත මරණ 7ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. පවතින කොවිඩ් අවදානම හමුවේ මුව ආවරණ නිරන්තරයෙන් පැලදීම දෑත් විෂබීජ හරණය කිරීම සේම නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම එන්නත් මාත්‍රා ලබා නොගත් පුද්ගලයන්ට නොයෙකුත් රෝගාබාධ ඇති අයට ඒ වගේම වැඩිහිටි පුද්ගලයන්ට මේ රෝගය වැළඳුන අසාධ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩි. එම නිසා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි. මේ වෛරසින් රෝග ලක්ෂණ තරමක් වෙනස්. උග්‍රේ වේදනාව, කැස්ස, නාසයෙන් දියර ගැලීම, හිස රදයේ සහ මස්පිඩු වේදනාව ඇති වී හැකි. උන තියෙන්නටත් පුළුවන්, නොතිබෙන්නටත් පුළුවන්. එම නිසා අප කළ යුත්තේ අපගේ සුපුරුදු සෞඛ්‍ය ක්‍රමෝපායන්ට නැවතත් අනුගත වීමයි. නමුත් මේ තිබෙන පෝලිම් හැටියට ඔබගේ දුක හොඳින් දන්නා පුරවැසියෙක් හැටියට සමාජ දුරස්ථභාවය සහ සෙනගැති ස්ථානවල ගැවසීම පිළිබඳව මට උපදෙස් දෙන්නට බෑ. අවමසින් මාස්කයක්වත් පළඳින්න.
එවගේම තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ නොයෙකුත් රෝගාබාධ ඇති පුද්ගලයන්ට තෙවන මාත්‍රාව සහ සිව්වන මාත්‍රාවෙන් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. මේ අතර මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණයේ තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ලොව පුරා පැතිර යමින් පවතින වඳුර වුණ රෝගයට අදාළ ආසාදිතයින් 23,909 දෙනෙකු රටවල් 81කින් හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තියත් සමග කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් කටයුතු කර ඇත්තේ. නව සීලන්තය තුළද 3 වන වඳුර වුණ රෝගී පුද්ගලයා හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය තහවුරු කළා. අදාළ පුද්ගලයා විදේශයක සිට එරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. වඳුරුණ රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. එහි ආසන්නතම මරණය සිදු වී ඇත්තේ පේරුරාචයෙන්. ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු වනවා. මේ වන විට පේරුරාචයේ වාර්තා වී ඇති සමස්ත වඳුරුණ රෝගීන්ගේ සංඛ්‍යාව 300ක්. මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම් මේ වන විටත් එල්ල වෙමින් පවතිනවා. දැනටමත් අයහපත් කාලගුණයට බිලි වූ ජීවිත සංඛ්‍යාව 4ක්. තවත් පුද්ගලින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නිවසක් මතට පස්කන්ධක් කඩා වැටී තිදුරුපියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ මෙම ප්‍රදේශයේ නායෑමේ ලක්ෂණ මතුවීමත් සමග ඒ අසල නිවාස කිහිපයකම බඩු බාහිරාදී ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේදී නිවාස දෙකක් එකවර නායගොස් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. නිවසට යමින් සිටි තරුණයෙකු හැටන් පැන්මුර ජලාශයට වැටී අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ගලපුට දියැල්ල නැරඹීමට ගිය 17 හැවිරිදි තරුණයක්ද අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. ඇය සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බවටයි වාර්තා වන්නේ. නාවලපිටිය කැටබුලාව වතුයායට පිවිසීමට ගිය පුද්ගලින් 2 දෙනෙකු හා කාන්තාවක් කැටබුලාව පාලම මතින් එගොඩට යාමේදී සැඩපාරට හසු වී අතුරුදන්ව තිබෙනවා. ඔවුන් සොයාද මෙහෙයුම් ක්‍රියාත්මකයි. රත්නපුරය නුවරේදිය යාපනය ගාල්ල මහනුවර යන දිස්ත්‍රික්ක පහ තුළ ප්‍රාදේශීලිකම් කොට්ටාස 25ක ජනතාව හානියට ලක් වුණා. මේ වනකොට ආරක්ෂක ස්ථාන 16ක පවුල් 643ක් ස්ථානගත කරලා තියෙනවා. ඒ පුද්ගලින් සංඛ්‍යාව 3046ක්. සාපේක්ෂව ගත්තාම සම්පූර්ණයෙන්ම පවුල් 1766ක පුද්ගලයන් 7649 දෙනෙක් ආපදාව තත්ත්වයට ලක් වෙලා තියෙනවා. මේ කරුණාකර අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී විනෝද වෙන්න, ජල ක්‍රීඩා කරන්න, පාරුපදින්න, අවදානම් දැකදක ජලපහර හරහා ගමන් කරන්න, කණ්ඩි කඩාවටන තැන්වල ඉවත් වෙන්න කියලා තියෙන ඉවත් නොවී ඒ සඳ රැදී සිටීම කටයුතු සිදු කරන්නේ නැතුව ආරක්ෂක ස්ථානවලට යන. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදා බට පිරිස් අදාළ ප්‍රදේශ වෙත යොමු කර තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සූදානම්ව සිටිනවා. එසේම පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48ක්ද සූදානම් කර තිබෙනවා. නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත් සමග බස්නාහිර සබරගමුව, මධ්‍යම උතුර හා වයම පළාත්වලත්, ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තදවැසි තවදුරටත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කල්වකැලේ දුම්රි ස්ථානය අසල සිදු වූ විශාල නායෑමකින් අද පෙරවරුවේ එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා. මේ හේතුවෙන් අද දින උදෑසන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක් හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙකක් අවලංගු කළ අතර අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයන් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. ඒත් සමග සෙන්ක්ලයා දියඇල්ලේ ජලමට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර කොත්මලේ ඔය ජලාශයේද ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඩෙවොන් දියඇල්ල ඇතුළු දියඇලිවල ජලමට්ටමද විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පවතින වර්ෂාවත් සමග කාසල් රී සහ මෞස්සා කැලේ ජලාශවල ජලධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත් විමල සුරේන්ද්‍ර ලක්ෂපාන සහ කැනියොන් ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේ. QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීම අද දවසේත් ක්‍රියාත්මක වුණා. එහෙත් මේ වන විට ඇති ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ මේ මාසයට සරිලන ආකාරයට ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන නැවක් පෙනෙන තෙක් මානයක නොමැති වීමයි. මේ මාසයට තෙල් ගන්න කිසිදු නැවක් නැති බවට වෘත්තීය සමිතිද චෝදනා කරනවා. තෙල් නැව් ගන්න ඩොලර් නැති රටේ නැව ආවට පස්සේ ඩොලර් හොයන බවටයි වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත චෝදනා කරන්නේ. මෙලෙස පැමිණි නැවක් පසුගිය මස 16 වනදා සිට මොහුදේ ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. පසුගිය මාසේ කොහෙන් කොහෙන් හරි හොයාගත්තු ඩොලර් ටිකක් එකතු කරගෙන මුදල් ගෙවලා තෙල් නැව් දෙක තුනක් ගත්තා. නමුත් ඉන්ධන අරන් ආපු සමහර නැව් තාම මුහුදේ මුදල් ගෙවලා නැතුව. මාසයකට මෙරට අවශ්‍යතාවය සඳහා තෙල් නැව් වලට විතරක් ඩොලර් මිලියන 500ක්වත් අවශ්‍යයි. පසුගිය මාසේ ගෙනාපු තෙල් වල සංචිතත් දැන් ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යනවා. මාසයකට තෙල් නැව් 7-8ක් ඕන වුණත් ඒ ප්‍රමාණයට තෙල් නැව් ආවේ නැහැ. ගෙන්න ගන්න ඩොලරුත් නැහැ. මේ ඉන්ධන අර්බුදය නිසාම QR ක්‍රමයක් ජනතාවට කෝට ක්‍රමයට තෙල් දෙන්න රජය තීරණය කළා. රටට නැව් ආවම ඩොලර් හොයන ක්‍රමයට තමයි දැන් රජය ඉන්ධන ගෙන්නන්නේ. රටේ පවතින උග්‍ර ඩොලර් හිඟයත් එක්ක මේ තත්ත්වය උදා වෙලා. එහෙම පසුගිය මාසේ 16 වෙනිදා ආපු ඉන්ධන නැවකට ඩොලර් මිලියන 52ක් ගෙවා ගන්න බැරුව තාම නැව මහමුහුදේ තියෙන බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. ලබන සතියේ එනකොට තවත් තෙල් බෙදීම සීමායි. පෙට්‍රල් දිනකට ඕනේ මෙට්‍රික් ටොන් 4000 ඩීසල් ඕන මෙට්‍රික් ටොන් 5000 මේ මොහොතේ පිරුම්ගල් 600කටවත් පෙට්‍රල් බෙදෙන්නේ නැහැ 800කටවත් ඩීසල් බෙදෙන්නේ නැහැ පෙට්‍රල් තියෙන මෙට්‍රික් ටොන් 43000යි ඩීසල් තියෙන මෙට්‍රික් ටොන් 41000යි මුහුද නැවත් තියෙන අදට දින 16යි මේ වෙන විට ඩොලර් 288000 රුපියල් වලින් කියනනම් කෝටි 10කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා මොකද්ද මහ බැංකුව අධිපති කිව්වේ නැව ගේන් ඩිස්සලා ඩොලර් හොයාගන්න කිව්වා දැන් කොමිස් කුට්ටි කණ්ඩ නැව ගනල්ලා ඩොලර් හොයනවා අදත් රජය හඳුන්වා දුන් QR ක්‍රමයට අනුව ඉන්ධන බෙදා හැරීම සිදු කළා. නමුත් බොහෝ ප්‍රදේශවල ඉන්ධන ලැබීමේ අඩුවක් සහ දැඩි ප්‍රමාදයක් දක්නට ලැබෙනවා. මේ වැඩේ හොඳද මන්ද QR ගන්න? හොඳයි හොඳටම හොඳයි. පහසුයි ගොඩක් පහසුයි. QR කමේ හොඳද? හොඳයි. QR කමේ හොඳයි අතර. මේ අතර වාහන කිහිපයක් ඇති රජයේ ආයතන සංවිධාන සහ ව්‍යාපාර සඳහා ඔවුන්ට ලබා දී ඇති ව්‍යාපාර ලියාපදිංචි අංකය හෝ කේතයකින් ඔවුන්ගේ සියලුම වාහන QR ක්‍රමයට ලියාපදිංචි කළ හැකි බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ අනුව එම වාහන සියල්ල එක් දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කළ හැකි අතර එය ලබන 12 වනදා සිට ක්‍රියාත්මකයි. මේ අතර මිල සූත්‍රයට අනුව බව පවසමින් ඊයේ දින ලංකා සුදු ඩීසල් මිල පමණක් රුපියල් 10කින් අඩු කිරීමට රාජ්‍ය තීරණය කළා. ඊට වෘත්තීය සමිති වලින් එල්ල වූයේ දැඩි විවේචනය. ලෝකේ බොරතෙල් මිල ඩොලර් 10කින් 15කින් අඩු වෙනකොට මේ ආණ්ඩුව රුපියල් 80 ගණන් වලින් 100 ගණන් වලින් ගසා කෑවේ. මීට මාසයක උඩ ඉන්නා මේ වෙනකොට දින 31ක් බොරතෙල් අඩු වෙලා තියෙනවා ඩොලර් 30කට වැඩි. එහෙනම් අද ඩීසල් විතරයි ඊයේ අඩු කරේ. දැන් බොරතෙල් වලින් හදන්නේ ඩීසල්ද? ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය පවසනවා. බ්‍රිතාන්‍ය රාජලේකම් අමන්දා මිලින් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී. රනිල් වික්‍රමසිංහ පසුගියදා ජනාධිපති ධුරයට පත්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ වේගයෙන් සිදුවන දේශපාලන සහ සමාජ තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා. බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය අමන්දා මිලින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී. ඒ රට විදේශ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැම්බි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එහිදී ඔහු ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වය විසඳීම සඳහා එක්සත් රාජධානිය සිය ජාත්‍යන්තර කරුවන් සමග ගන්නා පියවර පිළිබඳවයි. එහිදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවයි. අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ පසුගියදා ජනාධිපති ධුරයට පත්කිරීම ඇතුළු දේශපාලන හා සමාජ තත්ත්වය පිළිබඳවද අවධානයෙන් සිටින බවයි ඇය ප්‍රකාශ කර තිබෙන්නේ. නීති ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ප්‍රචණ්ඩකාරී හා හානිවලින් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර එක්සත් රාජධානිය ලෝ
ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන හරහා ආර්ථික ආධාර සපයන බවත් ඇය එම ප්‍රකාශය මගින් සඳහන් කර තිබෙනවා. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආධාරයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එමකින් රටේ ආර්ථික හා සෞඛ්‍ය ආධාර සැපීම සඳහා එම අරමුදල් යෙදවීමට කටයුතු කරන බවයි බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර ණය වේදිකාවල එක්සත් රාජධානියට සැලකිය යුතු හඬක් ඇති බවද ඇය ඇගේ ප්‍රකාශයේදී සඳහන් කර තිබෙනවා. ලලිත්සා කුගන් යන තරුණයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනා අධිකරණය තීන්දුව කර තිබුණා. එම තීන්දුව බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාස 19 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. අතුරුදන් වුවන්ගේ ඥාතීන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද ප්‍රීතිපත්මන් සූරසේන, යසන්ත කොන්දාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිච්චවරුන් පෙනී සිටියේ නැහැ. ඒ අනුව වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂට නොතේසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත ඔක්තෝබර් මාස 19 වනදා කැඳවීමටද නියම කළා. 2011 වසරේ දෙසැම්බර් මාස 10 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබේස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මාස 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතේසින් නිකුත් කර තිබුණා. තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් යාපනයේ මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්තිටුවර නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ බැවින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බව තීන්දුව කළා. අභියාචනාධිකරණයේ මේ තීන්දුව නීතියට පටහැනි බවත් ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින බැවින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඉල්ලමින් අතුරුදන් වුවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් යන දෙදෙනාට මේ සිදු වෙලා තියෙන අසාධාරණයක් තවත් අතුරුදහන් වෙච්ච දසදහස් ගණනක පුද්ගලිනුත් වෙනුවෙන් මේ නඩුව ඉතාම වැදගත් කියලා අපි හිතනවා. මේ මොහොත වෙනකොටත් අතුරුදහන් වූ ජනාධිපති කොමිසම කියලා තියෙන 25000ක් අතුරුදහන් වුණා කියලා, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් කියලා තියෙන 40000ක් අතුරුදහන් වුණා කියලා. නමුත් මේ සියල්ල මැද මේ නඩුව තමයි දැන් අතුරුදහන් වූ අයගේ නඩුවකට සජීවීව විභාග කරමින් පවතින නඩුව. ඒ නිසා මේ නඩුවේදී යුක්ති ඉටු කර ගැනීම සඳහා අපේ පාර්ශවයෙන් අපි උපරිම උත්සාහය දරමින් ඉන්නවා. මෙවන විට සියලු වාර්තා බොරු කරමින් සියලු රේටින්ස් බිඳ දමමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. රටේ ජනතාව මුහුණ දෙන අර්බුදවලට, ගැටලුවලට, ප්‍රශ්නවලට පිළිතුරු හොයන තැන, විසඳුම් සොයන තැනට කියන්නේ පාර්ලිමේන්තුව කියලා. එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකය කියලා තමයි අර්ථකථනයේ නිවැරදිම වචනය. නීති සම්පාදනය කරන තැන, රටටම ආදර්ශයක් දිය යුතු තැන. ඒකට අපේ දියවන්නව මැද්දේ තියෙන්නේ අම්බලමක්ද කියලා හිතෙන තරමටම හැසිරීම හරිම වෙනස්. සමහරුන් අදටත් හැසිරෙන්නේ වළංකඳ බිඳපු ගොන්නු වගේ. ජාතික දේපල, ජාතික ධනය කා අතින් විනාශ වුණත්, කවුරු විනාශ කළත් වැරදිමයි. මිරිස්කුඩු ගහගෙන, කතානායක පුටුවට වතුර වක් කරගෙන, මයික් කඩාගෙන යකා නටපු පාර්ලිමේන්තුවක් මේක. ඉතිහාසයේ ඉඳලම ඕන තරම් ගුටිබැට ඇනගත්ත තැනක්. මන්ත්‍රී ස්වාමින් වහන්සේ නමක් රෝහල් ගත කරපු තැනට රහසිගත වැඩ සිද්ධ වුණු තැනක් ඔය. මෙහෙම ලියලා ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ නීතිය හැමටම එකයි, සැමටම සාධාරණයි කියන සංකල්පය පාර්ලිමේන්තුවේ අය අරඹයා හුදු සිහිනයක්ම වූ රටක් බව නැවත මතක් කරමිනුයි. දැන් වසරකට ආසන්න කාලයක සිට ක්‍රමක්‍රමයෙන් අපේ රට වල පල්ලට ඇද වැටමින් තිබෙනවා. රටේ ආර්ථිකය
බිඳවැටීම වළක්ව ගන්න අදටත් ඔය පාර්ලිමේන්තු ඇතුලේ කතා කරලා තියෙන්නෙම දෙන්නෙකු හෝ තුන්දෙනෙකු පමණමයි. ගෙවුණු සියලු පාර්ලිමේන්තු වාරවල සංවාද දෙස බැලීමේදී මොනතරම් හිස් ටින් හිස් බෙලෙක්කවල සද්දේද ඇහුනේ සහ ඇහෙන්නේ කියලා දැනෙනකොට තනි ඇහැටත් ඇඬෙනවා කියලා තමයි ලියන්න වෙන්නේ. කතානායකම කීප වතාවක්ම කිව්වා මේක පෙර පාසල් දරුවන්ගේ පන්ති කාමරයකටත් වඩා අකීකරු තැනක් කියලා. පෙර පාසල් දරුවන්ගේ නම් අඩුම ගානේ සිත් පිරිසිදුයි, අව්‍යාජයි. මේ සෙට් එකේ එහෙම හිත් හොයන්න ගියොත් එහෙම සක්‍රියගේ පඬපුල් ආසන 700ක්වත් ඕන වෙනවා උණු වෙන එක වළක්ව ගන්න. සක්‍ර දෙවිවරුත් මං හිතන්නේ අඩු ගානේ 200ක්වත් ඕන වේවි. හැබැයි මොනව නැතත් රටට හෙන ගැහුවත් සාමාන්‍ය මිනිස්සු පෞල් පිටින් මහපාරේ මැරුණත් දරුවන් කුසගින්නේ මලත් තම බල ව්‍යාපෘතිය නියමයට පවත්වගෙන යන්නට සියලු සෙල්ලම් දාන්න නම් කියාපුම තැන නියම මාර පුත්‍ර සේනාව. අප මහපාරේ පෝලිම්බල දහදුක් විඳිද්දි කන්න නැතුව කිරිපිටි නැතුව පවුල් ලක්ෂ 90ක් විතර එක වේලක් කාලා නිදාගනිද්දි පසුගිය කාලයේ පුරාම දියවන්නාවේ අය මොනවද කතා කළේ, මොනවද ප්‍රධාන මාතෘකාවුනේ, ඒ පැත්තෙන් මේ පැත්තට පැනලා මැති ඇමතිකම් අරගෙන ඒව සාධාරණීකරණය කරන්න කෑ මොරදෙන එක තමයි එක කතාමාලාවක දක්නටම ලැබුණේ. දෙක, අපේ කාලයේ තමයි හොඳම, අපි තමයි හොඳටම කළේ, උඹලගේ ආණ්ඩු කාලයේ තමයි වැඩිම හොරකම් කියලා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගැනීම. එහෙම මරා ගන්නකොට ඒ පැත්තෙන්දලා මේ පැත්තට පැන්න හොරු විලි ලැජ්ජාවක් නැතුව උඩ පැන පැන අත්පොල සම්දෙනවා. ඒක තමයි මරු. අන්තිමට මහජනතාවන අපට පේන්නේ නිකන් අපි හොරා කෑව හොරා කෑව වගේ නේද? ඊළඟට වැඩිම කාලයක් මොකටද වැය කළේ? තම තමන්ගේ ගිනිගත් ගෙවල් ගැන කතා කරන්න, ඒවට වන්දි ගන්න ක්‍රමයේ ගැන කතා කරන්න, අපේ ගෙවල් ගිනිලෑවේ අහවල් පක්ෂයේ අය කියලා චෝදනා කරන්න තමයි වැඩිම කාලයක් ගත කළේ. දැන් ඊයේ පෙරේදා ඉඳලා ජනාධිපතිකම රනිල් වික්‍රමසිංහට ගියාට පසුව ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය ගැන කතා කරන්න තවත් විශාල කාලයක් මේ පාර්ලිමේන්තුව වැය කරා. දැන් මහින්දානන්දලට, රෝහිත අබේගුණවර්ධනලට අද රට ගලව ගන්න ඉන්න එකම ගැලුම්කරු රනිල්. තව ටික දවසකින් ගෝඨාභය ලොකුම ද්‍රෝහියා බවට පත් වෙන්න පුළුවන්. ඔය කටවල් ඉතින් වාසි අතට හොයන්නේ නේද? ඊළඟට පහුගිය දිනවල වැඩි වශයෙන්ම කතාබහට ලක්ුණේ අරගලකරුවන්ව. අරගලකරුවන්ව කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බවට පත් කරලා මේ රට විනාශ කළේ, මේ රට බංකොලොත් කළේ මේ පිරිස කියලා හඳුන්වා දෙන්නට ඔය පාර්ලිමේන්තුව ඇතුලේ පුදුම විදිහට කෑමොර දෙන්නට පහුගිය කාලේ වැඩිම වෙලාවක් වෙන් කළා. ඊට පෙර ටික කාලයක් විජේදාස රාජපක්ෂගේ ව්‍යවස්ථා සංශෝධනය බදාගෙන කෑමොර දුන්නා. ජනතා කුසගින්නට ඩොලර් අර්බුදයට එකම විසඳුම ව්‍යවස්ථා සංශෝධනය කියලා තමයි ඒ වෙලාවේ මේ අයගේ තර්ක විතර්ක දිහා බලන් හිටුවහම ඕනම කෙනෙකුට හිතෙන්නේ. දැන් වත්මන් ජනාධිපතිගේ කතත් එක්ක උදේ හවස ඇහෙන කතාව තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියන එක. හොඳයි, දැන් තියෙන මේ ආණ්ඩුවට බලය නැද්ද? ඇයි නැත්තේ? ඔය එක අසුනක් විතරක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැතිත් වෙලා අන්තිමට ජනාධිපතිත් උනේ නේද? වැඩි ඡන්ද 49කින්, ඒ කියන්නේ ඡන්ද 134ක්ම ලැබුණානේ. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපති රනිල්ටයි අගමැති දිනේෂ්ටයි තියෙනවනේ. ආයේ මොකටද සර්වපාක්ෂිකයක් ඇටෙව්වා කියලා ඇති වැඩි? මොකක්ද ඇතිවන ප්‍රයෝජනේ? මොකක්ද ඇතිවන අමුතු බලය? දැන් උදාහරණයක් ගත්තහම හදිස්සි නීතිය පවා සම්මත කරගත්තනේ. ඒ මද සාමාන්‍ය ජනතාවට ආදරේ වැඩි නිසානේ හදිස්සිය පවා වැඩි ඡන්ද 57කින් සම්මත කරගත්තේ නේද? විශේෂයෙන්ම අර මහා ප්‍රගතිගාමී, පෙරටුගාමී, සමාජවාදී, විප්ලවවාදී විමල් වීරවංශල විතලක් නෙමෙයි, අර ගෙවිඳුල පවා රට රැකගන්න, ජාතිය බේරගන්න, රාජ්‍ය බේරගන්න හදිස්සියට ඡන්දය දුන්නනේ. ඉතින් ආයේ මොන සර්වපාක්ෂිකද? දැන් ඔය සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා මේ කරන්න හදන්නේ ඔය සජිත් ගාවේ ඉන්න මනුෂල හරින්ලගේ ජාතියේ ජාති හිතයිෂි ජාති මාමක තව කීප දෙනෙකුව ඇමතිකම් වලට බිලිබා ගන්න එක නේද? ඒක තමයි ඔය කරන්න හදන්නේ. සමහරක් වෙලාවට පාස්කු බෝම්බ ප්‍රහාරය පේන නොපෙනෙන මානේ ඇති නිසා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිත් සමහරක් වෙලාවට ඇමතිකමක් ගන්න පුළුවන්. ඇත්තටම දැන් ආයේ පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට තියෙද්දි, වටෙන් පිටෙන් ගලවලා අරගෙන පනින ගෙම්බොත් ඉඳද්දි තවත් මොන සර්වපාක්ෂික කතාද නේද? සර්වපාක්ෂික ලේබලෙට
මුවා වෙලා තවත් හදන්නේ කල් මරන්න. ජාත්‍යන්තරය තුළ ඇත්තටම මේ පාර්ලිමේන්තුව හෑල් වෙලා තියෙන නිසාද කියලා අපට අහන්නම වෙනවා. ඔය දියවන්නාවේ අය මතක් කරගන්න අවශ්‍යයි 19:20 බදාගෙන සර්වපාක්ෂික කතා බදාගෙන හිටියා දැන් හොඳටම ඇති කියලා. දැන්වත් ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කරගන්න. මහ බැංකුවට ස්වාධීනව වැඩ කරන්න දෙන්න. අපේ රටේ ඉන්න තරුණ ආර්ථික විශේෂඥින්ගෙන් සේම ජාත්‍යන්තරයේ ඉන්න අපේ ආර්ථික විශේෂඥින්ගේ උදව් ප්‍රසිද්ධිය ඉල්ලන්න. විවෘත සංවාදයක් ආරම්භ කරන්න. විදේශ රැකියාවලට දැන් අපේ අයව ගන්නෙ නෑ. මේ විප්ලවකාරීන් නිසා වගේ අතේ පැලවෙන ගල් බේගල් ඇදබාන්න එපා. එහෙම කියන එකම රටක් හරි තානාපති කාර්යාලයක් හරි තියෙනනම් ඒ බව නම් කරන්නකො. ඇත්තටම අද ලෝකේ හුඟක් වෙලාවට ඉල්ලන්නේ හෙද හෙදියන්. විවිධ ක්ෂේත්‍රවලට වෘත්තීය පුහුණු ඇති අය. එහෙම නැතුව අතු ගන්න, ගෙවල් සුද්ධ කරන්න ඒ විදිහයට නෙමෙයි. ඒ වගේ අය ගියයි කියලත් අපට මහා විදේශ ප්‍රේෂණ තෝගයක් එන්නේ නැහැ. ඒ නිසා නිවැරදි වෘත්තීය පුහුණුවක් එක්ක විදේශගත වීමේ විවෘත වැඩපිළිවෙලක් හදන්න. ඒකත් තමාගේ පළාතේ, තමාගේ පක්ෂයේ, තමාගේ හිතවතුන්ගේ අයට කෝටා දෙන ක්‍රමයෙන් නෙමෙයි. එතකොට අර්ගලකාරීන් නිසා සංචාරකින් එන්නේ නැහැ වගේ අතේ පැලවෙන ගල් බොරු ඇද බාන්න එපා. ඇත්ත පිළිගන්නකෝ. ගෑස් නැති, ඉන්ධන නැති, විදුලිය කපන, ආහාර හිඟ රටකට විදේශිකයෝ එන්නේ ආයේ මොකද මේ පෝලිම්බල ඉඳලා විනෝදේ ලබන්නේ? මේ යන විදිහට විදේශිකයෙක් එනවා නම් පෙට්‍රල් කෑන් එකකුයි ගෑස් සිලින්ඩරයකුයි පාපැදියකුයි අරගෙන එළවලුයි ඇපල් ගෙඩිටියකුත් අරගෙනම එන්න වෙන්නේ. ඒ නිසා තව තවත් බොරු කියමින් රට අන්දන එක නතර කරන්න, ප්‍රශ්නේ යථාර්ථයට මුහුණ දෙන්න කියලා දහ දුක් විඳින ජනතාව වෙනුවෙන් අදත් අප ටෙලිවැකියෙන් මේ ආණ්ඩුවට මතක් කරනවා. බලන් කඩතුරා හැර දැසේ කියලා ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය හෙට උත්සවාකාරයෙන් ආරම්භ වීමට නියමිතයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්වුණා. සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10:30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වෙන අතර ඒ අනුව ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලී පැවැත්වෙන්නේ නැති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ. ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කරනවා. මෙහිදී ජනාධිපතිවරයාගේ දජය එසවීමක් සිදු නොවන අතර ජාතික කොඩිය පමණක් එසවීම සිදු කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රටවටාපුවත් කිහිපයක් දැන් කෙටියෙන්. මහා පරිමාණයෙන් සොරකම් සිදු කරන පුද්ගලයෙකු ගාල්ල කලේගාන ප්‍රදේශයේදී අතරංකොටගෙන තිබෙනවා. මෙම සැකකාර පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු අද දින ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දියානු රජයේ ආධාර යටතේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වයට සහල් කිලෝටොන් 90ක ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724ක බෙදා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. තීරුපතු රහිතව ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද රත්රන් සහ නවීන වර්ගයේ ජංගම දුරකථන තුකයක් අද අලුයම අත්අඩංගුවට ගෙනුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ ඒකකයට ලද තොරතුරකට අනුවයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අකුරණ, මීගමුව සහ ත්‍රිකුණමලේ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකුයි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ රේගුව වෙත බාර දීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා රන් සිහිනය සැබෑ කිරීමට යුපුන්ට හැකිවුණු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාසය පළ කරනවා. ඒ අද පැවති මූලික වටේ තරගයකින් යුපුන් 100m 100 ඉසව්ව ප්‍රථමයා වෙමින් ජයග්‍රහණය කිරීමත් සමගයි. යුපුන් 100m 100 ඉසව්ව සඳහා වාර්තා කළ කාලය තත්පර 10.06. එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවුළෙලේ ධාවන ඉසව් අද ආරම්භ වුණා. එහිදී ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් 100m 100 සුදුසුකම් ලැබීමේ පළමු තරඟ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඒ තරඟය තත්පර 10.06කින් නිමා කරමින් ඒ අනුව ඔහු මීළඟ වටේට සුදුසුකම් ලබා ගත්තා. දකුණු ආසියාවේ වේගවත්ම පුද්ගලයා වන්නේද කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්. පසුගිය කාල සීමාව තුළ ඔහු ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන් අති විශිෂ්ට
ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකෙක්. මෙතෙක් ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙලේදී එක් රන් පදක්කමක් හෝ ලබා ගැනීමට හැකි වී නැති අතර ශ්‍රී ලංකාවේ රන් සිහිනය යුපුන් සැබෑ කරනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටින්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. යළි තමුවේ මුහුට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමකෙන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.